garu mula sanaru de menteri itu mani, maithane itu ame wedagat matu kawat de katakan lebih ni, vipaksheng yojana wakarla, abai ika jana priya wenna yojana wakarla de kawrut neh, kipade nik tama ini kiseunat, api nishpada atikere ando ne kine ke api raje mulika aramuna, cikar jana de butuma api raje මේ මූලික අරමුණලා වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. අපි ඒක නේද ඉම්පෝර්ට්ස් නවත්තලා දැන්. අපි ආර්ථ අපි අපේ තියෙන ආනයන අපි විශාල වශයෙන් අපේ රටට ගෙන එන අනවශ්‍ය බඩු සියල්ලම නවත්තලා අපි දැන් යම්කිසි ගමනකට සැරසෙනවා. ඒක දැන් ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මේ වෙනකොට ආපහු නැවතත් ටික ටික පටන්ගෙන තියෙනවා අපි නිෂ්පාදනය කරන්න. ගම්වල නිෂ්පාදනය කරනවා. අපිට මොනවද නොගෙන ආවේ මේ රටට? ඒ පෞස්ගේ පහුගිය කාලේ නොගෙනාවේ මොනවද අපිට ගෙනාවා වෙසක් කූඩු ගෙනාවා සරුංගල් ගෙනාවා මේ හැම දෙයක්ම ගෙනල්ලා ගේන්න ප්ලාස්ටික් කෑලි ගෙනල්ලා පිරුණා මේ රටේ පිරුණා හැබැයි අපේ ඉන්න කර්මාන්තකරුව හැමම නැවැත්තුවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඇයි ඒගොල්ලන්ට ඊට වැඩිය අඩු අඩු වියදමකින් අඩු මුදලකින් ඒවා ගේන එන්න පිටරටවලින් හැකි වුණා හැබැයි මේ ප්ලාස්ටික් දේවල් තාම කෙටි කාලය තුළ විනාශ වෙන දේවල් තමයි අපේ රටට ගෙනාවේ. ගෙනල්ලා අපේ කර්මාන්තකරුවන් එහෙමම බිමට දැම්මා. මේ වැටුණු තැනින් නැගිටින්න අපේ ආර්ථිකය බිමට වැටුනම අපේ ආර්ථිකය අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත් වුණාම අපි නැවතත් මේක උස්සලා ගන්න අවශ්‍ය කටයුත්තක් තමයි දැන් මේ කරගෙන යන්න තියෙන්නේ. ඒක තමයි නිෂ්පාදන ආර්ථිකයකට අපි ආ යුත්තේ. නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕනේ අපි. අපේ ජාතික ආර්ථිකයේ 53%ක ප්‍රමාණයක් තමයි සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් මේ එකතු කරලා දෙන්නේ අපිට 153ක් විශාල ප්‍රමාණයක්. ඉතින් ගරු රමේෂ් පතිරණ අමාත්‍යතුමා ලොකු වෙහසක් ගන්නවා. ලොකු වෙහසක් ගන්නවා අපි දන්නවා ඇතුලෙන් අපිත් එක්ක කතා කරලා අපේ DCC චෙයාර්මන්ස්ලා හැටියට අපිට කතා කරලා නොයෙකුත් යෝජනා නොයෙකුත් මේ තියෙන ඒගොල්ලන්ට තියෙන බාධක සුළුහා මධ්‍යම පරිමාණ කරුවන්ට තියෙන බාධක ඉවත් කරලා ඉස්සරහට ගමනක් යන්න අවශ්‍ය කටයුතු නැහැ. මේවා විශේෂයෙන්ම එතුමාගේ ඒ දර්ශනත් එක්ක එතුමා ඔය ටීවී වල කියාගෙන මාධ්‍ය ප්‍රදර්ශනය කරගෙන ඒ දේවල් කරන්නේ. නමුත් වැඩේ ලස්සන ඇතුලෙන් යනවා. අපේ රටේ වුණේ මොකද්ද මේ? අපිට අනවශ්‍ය දේවල් ගෙනල්ලා පිරුණා. අපේ රටේ මුදල් පිටරටවල් වලට ගියා. හැම දෙයක්ම පිටරටවල් වලට ගියා. පිටරටෙන් හැම දෙයක්ම එනකම් බලන් ඉඳ සිදු වුණා. ඒකට ඉන්ධන ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන අපිට නැහැ. හැබැයි අපේ රටේ තිබ්බ දේවල් කොස්ස ඉදලා හැම දෙයක්ම පිටරටින් එන ගම එන තත්ත්වයටපත් උනානේ හැම දෙයක්ම පිටරටින් එන තත්ත්වයටපත් උනා අපේ රටේ මීමැසි පාලනේ තිබ්බා මීපැණි තිබ්බා මීපැණි තියෙනවා හැබැයි ඒ කර්මාන්තේ බිම වටලා පිටරටින් ගේන තත්ත්වයටපත් උනා කොච්චර ප්‍රමාණයක් ආයුර්වේදයට ගේනවද මීපැණි මෙහෙම දේවල් සිදු වුණා ඉතින් කොහොම වුණත් කරු රමේෂ් පතිරණ අමාත්‍යතුමා මේ චාමර සම්පත් දසනායක අමාත්‍යතුමා මේ කණ්ඩායම එකතු වෙලා හොඳ ගමනක් දැන් යන්න සූදානම් වෙලා ඉන්නවා වැඩ කරගෙන යනවා දැන් ඉස්සරහට මේ සුළු කර්මාන්ත කරුවන් දිනු කරන්න අවශ්‍ය කටයුතු කරනවා කිරි කිතුල් කර්මාන්තය තල් කර්මාන්තය මේ දේවල් අපේ ප්‍රදේශවල තියෙන කර්මාන්ත අපි දැන් පටන්ගෙන තියෙන යම් කිසි මට්ටමකට පටන්ගෙන තියෙන හෑන්ඩ්ලූම්ස් අත්‍යන්ත අපිට ඉස්සර තිබ්බේ මේ අත්‍යන්ත රෙදි පිළි තිබ්බේ මේවා පිටරටින් ගේන්න අරගෙන අපි දන්නේ අත්‍යන්තද කොයි යන්ත්‍රද කියලා පිටරටින් ගෙනල්ලා මේ විකුණන්න ගත්තා ඊට පස්සේ මේ අත්‍යන්ත ඒ රෙදි පිළි ව්‍යාපාර කරගෙන ආව අය සුළු කර්මාන්ත කරුවන් එහෙම බිමට වැටුණා ඒවා එහෙමම බහලා දාලා නිකන් ඉන්න තත්ත්වෙටපත් වුණා අපේ පරණ මුතුන් මිත්තන් කියන්නේ ඔය කතන්දරේ තමයි අත්‍යන්ත අපි හදාගත්තා අපි හොඳ රෙදි විව්වා ඒ දේවල් සියල්ලම නැවතෙන තත්ත්වයකටපත් වුණා ඒ වගේම කොවිඩ් වසංගතයත් එක්ක අපිට මේ තිබ්බ ආර්ථික අර්බුදය ඇති වුණා ආර්ථික අර්බුදය ඇති වුණ වෙලාවේ අපිට ඒක ගොඩගන්න නොයෙකුත් දේවල් කරන්න සිදු වුණා අපේ මේ කර්මාන්තකරුවන් තවත් බිමට වැටුණා ඒගොල්ලන්ට විශ්ව ගන්න බැරි වුණා හැබැයි අපි බතික් කර්මාන්තේ ඒ වගේ කර්මාන්ත අපි බතික් දේවල් පිටරටින් ගේන්න ගත්තා ඉන්දියාවෙන් බතික් නිෂ්පාදන ගේනවා අපේ නිෂ්පාදන එහෙමම නැවතෙන තත්ත්වයටපත් වුණා බතික් කර්මාන්තේ ඇයි අපිට කරන්න බැරි දැන් කරනවා අපි දැන් ඇල්ල ප්‍රදේශයේ බණ්ඩාර වෙලා ඇල්ල ප්‍රදේශයේ අපි දැන් කරගෙන යනවා ඒ ගම්මානයක් හදලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා විදේශිකයන්ට විකුණන්න පුළුවන් හොඳ විවෘත හොඳ වෙළඳ පොලක් ඇතිලා තියෙනවා මේවා තමයි අපි ඇති කරන්න ඕනේ ඊයේ අපේ යදමිනි ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා හොඳ යෝජනාවක් කරා පාර්ලිමේන්තුවට ඒ යෝජනාව තමයි උනබට ආශ්‍රිත නිෂ්පාදන උනබට ආශ්‍රිත නිෂ්පාදන අපේ අනවශ්‍ය නීති ප්‍රමාණයක් දාගෙන උනබට වලින් ඒ ආශ්‍රිත නිෂ්පාදන කරන්න හැකියාවක් නැති කරලා තිබ්බා කොච්චර තියෙනවද කොච්චර කරන්න පුළුවන්ද කර්මාන්ත උනබට ආශ්‍රිත නිෂ්පාදන දැන් මට
දන්න විදියට හඳුන් කූරු විතරක් ගේනවා මිලියන් ගානක ඩොලර් මිලියන් ගානක හඳුන් කූරු විතරක් ගේනවා ඒකත් උණපටේකින් උණපටෙන් හදන ඒ කූර හදන්නේ උණපටේ ඒව පිටරටින් ගේන්නේ ඇයි අපිට බැරි මේක කරගන්න අපිට කරන්න පුළුවන් ඒව දැන් කරන්න පටන් ගන්න පටන් ගෙන තියෙනවා ඉතින් ඒ වගේම මං හිතන්නේ උණපට ආශ්‍රය නිෂ්පාදනය ඩොලර් මිලියන 10ක 15ක ප්‍රමාණයක් ලංකාවට එනවා ඔය පැනලි ඒ වගේ දේවල් ගොඩක් එනවා මේ ගෘහයට ගෙදරකට අවශ්‍ය දේවල්. ඉතින් ඒව දැන් නවත්තලා කරන්න යන්නේ. විශේෂයෙන්ම මම දකින්නේ මම එදා යෝජනාවකුත් කරා අපි කතා කරා මීට අවුරුදු දෙකකට විතර කලින් අපි යෝගට් හැඳි ලංකාවට මේ ලංකාවේ නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වලින් හදන යෝගට් හැඳ නවත්තන්න කියන එක අපි කතා කරා. කතා කරා මේ එකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතුමා ඒකට තීරණයක් ගත්තා. තීරණයක් ගත්තම එතන පොඩි ගෙනල්ලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඒක නිසා ඒවා තව අවුරුදු කීපයකට වුන් ඉල්ලුවා. ඒකට අවුරුදු දෙකකට දුන්නා. ඒකත් කරන්න පේපර්ස් වලින් එහෙම නැත්නම් කඩදාසි වලින් මේ හදන ප්ලාස්ටික් හැඳ යෝගට් හැඳ හදන්න පටන් ගන්න කියන එක ඉතුමා දැනුවත් කරා. ඊට පස්සේ මේ වැඩේ කරගෙන ගියා. පේපර්ස් ගෙනල්ලා අලුත් තාක්ෂණයත් අරගෙන මේ වැඩේ කරගෙන ගියා. හැබැයි මේ ජුනි පළවෙනිදා වෙනකොට මම මේ අපේ පරිසර අමාත්‍යතුමාටත් කියනවා ඉල්ලීමක් කරනවා ජූනි පළවෙනිදා වෙනකොට මේක නවත්තලා පටන් ගන්න තිබ්බේ අපිට ප්ලාස්ටික් හැඳ වෙනුවට කඩදාසි හැඳ ප්‍රයෝජනෙට ගන්න කියලා. ටොන් 35ක ප්‍රමාණයක් පොළොවට යනවා ප්ලාස්ටික් මාසයකට ටොන් 35ක ප්‍රමාණයක් යෝගට් හැඳි වලින් පමණක් ප්ලාස්ටික්. මේවා රීසයිකල් වෙන්නේ නැහැ. මේක මහා අපරාධයක්. මේක නවත්තන්න තිබ්බේ මේ පළවෙනිදාම නවත්තන්න තිබ්බේ මං හිතන්නේ ඒක ආපහු මාස 6කට එක්ස්ටෙන්ඩ් කරනවා කියලා ඒ මාෆියායක එහෙම නැත්නම් ඒ ප්ලාස්ටික් මාෆියායක ප්ලාස්ටික් බඩු නිෂ්පාදනය කරන ඒ කර්මාන්තකරුවා ඒ මහා පරිමාණ කර්මාන්තකරුවා මේකට ඉඩ දෙන්නේ නැහැ කියන මතේ මට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක කොමාරි කරලා අපි මේ කටයුතු වලටත් අපි දායක වෙන්න මේවා මම දකින්නේ මේ කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක පරිසර අමාත්‍යංශයත් එකතු වෙලා මේ සියල්ලම අපේ රමේෂ් පත්‍රන අමාත්‍යතුමාට දැනුවත් කළා. මේක කෙසේ හෝ අපි මේ ප්ලාස්ටික් හැඳි නවත්තලා මේ ටොන් 35ක් කියන ලේසි ගාණක් නෙමෙයි ඒ ප්‍රමාණයක් ප්ලාස්ටික් හැඳි පොළොවට යනවනම් මේක නවත්ත ගත යුතුයි. අපිට පුළුවන් මේ ඕඩර් එක දෙන්න. මොකද අවුරුදු දෙකක් ඒගොල්ලන්ට දුන්න අවස්ථාවක්. දැන් අපි නවත්තලා ඒ කර්මාන්තය කළ යුතුයි. ඒ වගේම පැදුරු, කොවු, රබර්, කොසු විදල් කොච්චර ගෙනාවද? අපි අපේ රබර් ටික පිටරට දීලා අපි ඉරේසරෙත් ගේන තත්ත්වෙට පත් වුණානේ. ඉරේසරෙත් ගෙනාවා. මේව නවත්තන්න ඕනේ. ඉතින් ඒ කටයුතු අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒ වගේම ටයර් හදන්න කම්පැනි වලට දැන් පිටරටින් තමයි අපි ගේන්නේ රබර් ටික. අපිට ඕන තරම් කරන්න පුළුවන් තියෙනවා. නමුත් පිටරටින් විශාල ප්‍රමාණයක් අපිට එදා මේ ළඟදී මට හම්බුණා එයාපෝට් එකේදී වියට්නාමෙන් ඒ රබර් ආශ්‍රිත රබර් මේගෙන මේ කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලන් කිව්වේ අපි අපිට කරන්න දෙයක් නැහැ, අපි රබර් ඉම්පෝට් කරනවා. අපි රබර් ඔබතුමාට වෙනත් දෙයක් තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ගෝණි අපිට තිබ්බ ඉස්සර අපේ ගෝණි හදා ගන්න පුළුවන්කම තියෙනවා අපිට. අපේ හන වලින් ගොඩක් කර්මාන්ත කරන්න පුළුවන්. නමුත් ඒ කර්මාන්ත එහෙම නැවතිලා තිනවා දැන් අපි ආරම්භ කළ යුතුයි. ඒ වගේම කෙසෙල් කොළ දේශීය නිෂ්පාදන ආශ්‍රිත ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම එළවලු පළතුරු අපනයන දියුණු කරන්න ඕනේ අපි. එළවලු පළතුරු අපනයන දියුණු කරන්න මල් අපනයන දියුණු කරන්න ඕනේ. ඒවට අවශ්‍ය කටයුතු දැන් මේ වෙනකොට සිදු වෙනවා. ඒවට අවශ්‍ය යටිදල පාසුකම් හදන එක මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ගරු අමාත්‍යතුමා අපිට දැනුවත් කරලා තියෙනවා. මේවා එක්ස්පෝර්ට් කරන ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. ඒවට අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම මේ ගම්මාන වලට ආවේනික කර්මාන්ත තියෙනවා. මේවා ටිකෙන් ටික දියුණු කරන්න ඕනේ අපි. ගර්මාන්තය මැටි කර්මාන්තය මේ මෙසිපාලනේ මේ වගේ දේවල් ගොඩක් අපිට දිනු කරගන්න පුළුවන්. අපි මොකද ඉම්පෝර්ට්ස් නවත්තලා අපි දැන් මේ හදන්න පුළුවන්. එතකොට ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ගමේ ඒ හදන කර්මාන්තකරුවා ශක්තිමත් කරන්න පුළුවන්. අපිට දැන් තිබ්බ ප්‍රශ්නෙත් එක්ක බැංකුවල ප්‍රශ්නයක් තිබ්බා. මේකෙනුත් දැන් ටිකක් අපි ගොඩදාගෙන යනවා. එතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. දැන් ගොඩක් වෙලාවට අපි ඔවුන්ට සහනදායි ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඉතින් ඒව ටික ටික කරගන්න පුළුවන්. අපි නිකන් හිතන්නකෝ අපිට මේ බිත්තර ප්‍රශ්නයක් තියෙනවා දැන්. මුළු රටේම දැන් තියෙනවා බිත්තර ප්‍රශ්නයක්. අපි කොහොම කිව්වත් බිත්තර ප්‍රශ්න රුපියල් 14 තිබ්බේකේ අද 50යි 55යි 58යි බිත්තර හොරෙන් විකුණනවා, රෑට විකුණනවා, දවල්ට විකුණන්නේ නැහැ බිත්තර. මේක තමයි ඇත්ත. හැබැයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අපිට පහුගිය කාලේ අපි ලෑස්ති වෙලා තිබ්බනම් මේකට මුහුණ දෙන්න තුළු කර්මාන්ත වලට ඒ අවස්ථාව දීලා තිබ්බනම් කුකුල් කර්මාන්තයට ඒකට අවස්ථාව දීලා තිබ්බනම් ගෙවල් වලට ඒ අපේ ගමේ ඉන්න
ගෙවිලියට දීලා තිබ්බනම් ඒ අවශ්‍ය මේ කුකුල් පැටවු ටික දීලා තිබ්බනම් අද මේ මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් ලීසින් පහසුකම් ලබා දීම ගැන විශේෂයෙන් අපි මැදිහත් විය යුතුයි. ඔවුන් ගොඩ ලොකු අසරණකමකට පත් වෙලා තියෙනවා සුළු පරිපාලන සුළු හා මධ්‍යම පරිපාලන පරිමාණ කර්මාන්තකරුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි ඔවුන් ගැන බලලා ඉදිරියට කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ අර වියදම නිෂ්පාදන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ගරු මන්ත්‍රීමනි මම නවත්තන්නම්. විශේෂයෙන්ම සෝලා පව වගේ දේවල් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ පුළුවන් තරම්. මොකද මේගොල්ලන්ට ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි. මේගොල්ලන්ගේ ඒක නිසා තමයි නිෂ්පාදන වියදම අපිට වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ සුළු හා මධ්‍යම පරිමාණ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගන්න ඕන වැඩපිළිවෙලක් තව තවත් කරන්න ඕනේ. ඒ අපි DCC ඩිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සභාපතිවරු හැටියට අපිට පුළුවන් අපේ ගම්මානවල එහෙම නැත්නම් අපේ ප්‍රාදේශ සම්බන්ධන කමිටු සම්බන්ධ කරගෙන අපිට ඒවල් කරන්න පුළුවන්. ඔබතුමා අපිට ගරු අමාත්‍යතුමා අපිට එවලා තියෙනවා ඒ අවදාළ කටයුතු. මේ වෙලාව ආර්ථික තත්ත්වයත් එක්ක අපිට තාම හරියට ඒගොල්ලන් දිරිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. පුළුවන් විදියට අපි මේ සුළු හා මධ්‍යම පරිපාලන කර්මාන්තකරුවන් විශේෂයෙන්ම ගමේ ඉන්න සුළු නිෂ්පාදනකරුවන් ඔවුන් දිරිමත් කරලා අපිට මේ රටේ නිෂ්පාදන අපේම පරිභෝජනයට ගන්න පුළුවන් විදියට අඩු මාසෙ මේ විදියට හදාගත්තොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් එක්ස්පෝර්ට් එහෙම නැත්නම් අපිට පුළුවන් අපනයනය කරන්න අපේ රටෙන් නිෂ්පාදන. ඒකේ தත්ත්වයට අපි යමු. සියලු දෙනාම එකතු වෙලා මේකට උදව් කරොත් අපිට මේ ගමනේ යන්න පුළුවන්, අපේ රට දියුණු කරන්න පුළුවන්. ඒ තැනටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ස්තුතියි.